අද අපි සාකච්ඡා කරන්නේ 2015 ඕලෝල් පේපර් එක මෙතන ෆස්ට් පේපර් එක මේක කොහොමද ආන්සර්ස් ටික එන්නේ කියලා මුලින් ඉඳලා අපි පිළිවෙලට බලාගමු පේපර් එකේ ඔයගොල්ලෝ දන්නේ නැති වචන හරි හිමි මොනවද තියෙනවා නම් ඒ වචන ටිකත් අපි හිමිට ඉගෙන ගමු ආරම්භයේදීම තියෙන්නේ All rights reserved කියලා මේ කියන්නේ සියලුම හිමිකම් ලැබෙන්නේ කියලා මෙතන සිංහලෙන් එක ට්‍රාන්ස්ලේට් කරලා තිනවා සිංහලට right english language first paper සිමතා තිනවා 1 hour කියලා එක පැය ඒ කියන්නේ වලට පැයයි හම්බෙන්නේ මේකට ඒකම එමු අපි පළවෙනි ප්‍රශ්නය Test number 1 ප්‍රශ්න අංක 1 complete the dialogue between Suji and Rasika complete කරන්න සම්පූර්ණ කරන්නලු the dialogue dialogue එක නැත්තම් දෙවස Suji සහ Rasika අතර සිද්ධ වෙච්චි underline the most suitable word underline යටින් ඉරක්කම් දෙන්නලු මොකක් යටින්ද the most suitable word වඩාත්ම සුදුසු වචනය යටින් given within brackets brackets ඇතුලේ දීලා තියෙන brackets කියලා කියන්නේ වරහන් කියන එක The first one is done for you. පළවෙනි එක ඔයාට කරලා දීලා තියෙනවා කියලා කියනවා. Right? ඊළඟ එක බලමු අපි ප්‍රශ්නේ කොහොමද කියන්නේ සුජී. Rasika have you have වලට පස්සේ අපි දන්නා මෙතන ක්‍රියාපදයක් මෙතන තියෙන ක්‍රියාපද දෙකක්. එහෙනම් ක්‍රියාපදයකට have වලට පස්සේ එනවා නම් ක්‍රියාපදයක් එනවා past participle අවස්ථාවෙන්. මේ දෙකම තියෙන past participle අවස්ථාවෙන් තමයි. හැබැයි අපි දන්නවා මෙතන අහන්නේ මොකද්ද essay එකක් පිළිබඳව. එහෙනම් send කියලා කියන්න බෑ. You know, write කියන එක write කියන එකේ past participle අවස්ථාව තමයි written කියන එක. Rasika have you written? මෙතන answer එක දීලා තියෙනවා යටින් ඉරක් ඇඳලාම පළවෙනි එක කරලා තියෙන හින්දා. No, not yet කියන එකයි එන්නේ answer එක yet කියලා වෙන්න ඕන. ඊළඟ I have to write. Right? මෙතන තියෙන වචන දෙයක් අද නැත්නම් another කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා paragraph කියලා. එන්න ඕන වචනේ I have to write another paragraph තවත් එකක් කියන්න තියෙනවා ඡේදයක්. ඊළඟ I will do it tonight other at කියන එක other at මම එක් කරනවා I will do it tonight other at මම කරනවා have you finished writing yours ඔයා ඉවසන් කළ තියෙනවද ඔයාගේ එක කියලායි අහන්නේ ඒතර මෙයා කියනවා yes rasika can you read my essay and correct the mistakes can you read my essay ඔයාට පුළුවන් නම් මගේ essay එක කියවලා correct the mistake එක හදන්න පුළුවන්ද කියලා අහනවා correct the mistake ha correctly කියන්නේ නිවැරදි කරන්න පුළුවන් දෙ කියලා අහනවා mistakes right ඒකම ඊට පස්සේ අහනවා මෙන්න මෙහෙම එකක් හිස්තනක් i can do it now ඒතර මෙතන එනවා sure i can do it now කියන එකයි thank you very much වාට ගොඩක් ස්තුතියි කියලා කියනවා එහෙනම් මෙතන තියෙනවා ප්‍රශ්න පහක් හිස්තෙන් දාන්න තිබුණා ඒ හිස්තෙන් වලට එක එකකට නිවැරදි නම් උත්තරය වාට එක ලකුණ බැගින් ලකුණු පහෙන් ලකුණු කීයක් ලැබුණාද කියලා දාගන්න ඊළඟ එක මම මෙතන තියෙනවා read what the class teacher of grade 11 said about the about her pupils read කිය what the class teacher of grade 11 class teacher පන්ති පාර teacher කිව්වෙ මොකද්ද කියලා about her pupils එයාගේ ශිෂ්‍ය පිළිබඳව complete the sentences වාක්‍ය සම්පූර්ණ කරන්න the first one is done for you පළවෙනි එක කරලා තියෙනවා chandra is a clever boy chandra කියන්නේ clever boy කෙනෙක් පිළිමිලා මේ he උත්තරේ C එක is very good at mathematics එයා clever කියලා කියන්නේ යාට එයා ගොඩක් හොඳයිලු mathematics වලට එහෙම නැත්නම් ගණිතයට ඊළඟ එක තියෙනවා manuri is a wonderful storyteller එයාට හොඳට කතා කියන්න පුළුවන් ස්ටෝරි ටෙලර් කියන කතන්දර කියන කෙනෙක්. Her stories are very interesting. Answer කියනවා A. එයාගේ උත්තර හරිය මේ එයාගේ stories එයාගේ කතන්දර හරිම රසවත් කියලායි කියන්නේ. එහෙනම් answer එක A. ඊට පස්සේ Gayani is an excellent artist. Gayan කියලා කියන්නේ දක්ෂතම කලාකරුවෙක්. His paintings are beautiful. එහෙනම් එන්නන තුන්වෙනි එකට B කියන answer එක his paintings are beautiful. Rohini has a great talent for singing. Rohini ට තියනලු විශිෂ්ට හැකියාවක් සින්දු කියන්න. It's a pleasure to listen to her.
මිලිසන් කියන තමයි ඒක තෝරගත්තේ එයාගේ සින්දුවලට ඇහුම් කන් දෙන එක ලොකු තෘප්තියක් කියලායි කියන්නේ ඊළඟට ලහිරු ඉස් අ ෆ්ලුවන්ට් ස්පීකර් ලහිරු කියන්නේ දක්ෂ කතිකයෙක් his speeches attract the audience එයාගේ ස්පීචස් එයාගේ කතාවන් සම්පූර්ණ මොකද ඔඩියන්ස් එක කියලා කියන්නේ ප්‍රේක්ෂකයා ඔක්කොම ඇදබැඳ ගන්නවා කියලා ඒක කියන්නේ ඊළඟ ප්‍රමෝදා ඉස් kind and understanding ප්‍රමෝදා කියන එකේනා කාරුණිකයි සහ ඉක්මනට අනිත් පැව තේරුම් ගන්නවා she ඇය is always ready to help others එයා හැම තිස්සෙම අනෙක් අයට උදව් කරන්න සූදානම්ෙන් ලෙන්නේ තුන්වෙනි එක complete the sentences by putting the words within brackets in the right order in the right order complete the sentences සම්පූර්ණ කරනලු වාක්‍ය by putting the words වචන තියලා within brackets කියන්නේ මෙන්න මේ වරහන ඇතුලේ තියෙන ඒවා in the right order කියලා කියන්නේ වැරදි පිළිවෙලට the first one is done for you පළවෙනි එක කල්ලාලු තියෙන්නේ my ambition is මේක තියෙනවා to be a musician right ඒක උත්තරේ දිලා තියෙනවා දෙක I have already started following a course. I have already started following a course. තමයි දෙවෙනි කී ආන්සර් එක. I have already started following a course කියන එකයි දෙවෙනි කී ආන්සර් එක. කොහෙට හරි මේකේ වචනයක් හරි වෙනස් වෙලා තියෙනවා නම් ඔයාට ඒක ලකුණු ලැබෙන්නේ නැහැ. Right? ඊළඟට I started learning music when I was young. මම පුංචි කාලෙදිම සංගීතය හදාරන්න පටන් ගත්තා. Right? I started learning music. මම music ඉගෙන ගන්න පටන් ගත්තා. When I was young. මම තරුණ කාලයේදීම. ඊළඟට තියෙනවා I can play a violin and a guitar too. I can play a violin and a guitar too. Violin එකයි ගිටාරයයි දෙකම මට පුළුවන් කියනවා play කරන්න. ඊළඟ එක I think music is a good way to relax. Answer ke no na. I think music is a good way to relax. Tiyana nan hariyak da ganna. Ilaka my music teacher tells me, mage music teacher mata kiyenawa, me to continue with my music. Continue with my music mage sangeethayat ekka issarahata yanna kiyala. Ilaka balamu api. The following pictures show පහත තියෙන පින්තූර පෙන්නනවා what sale did last sunday කියන පහුගිය ඉරිදා මොකද්ද sale කරේ කියලා පහත තියෙන පින්තූර මගින් පෙන්눔 කරනවා write a sentence වාක්‍යයක් ලියන්න about each picture සෑම පින්තූරයක් පිළිබඳ වාක්‍යයක් බැගින් ලියන්න use the words වචන ටික පාවිච්චි කරන්නලු given below the picture given below කියලා කියන පුතේ පහකින් දීලා තියෙන below the picture පින්තූරයට පහකින් ලබා දීලා තියෙන වචන ටික පාවිච්චි කරන්නලු each sentence සෑම වාක්‍යයක්ම must have අනිවාර්යෙන් තිබිය යුතුයි at least 5 words අඩුම තරමේ at least කියලා කියන්නේ අඩුම තරමේ 5 words වචන පහක්වත් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම සෑම වාක්‍යයකම first one is done for you පළවෙනි එක කළා තියෙනවා එහෙනම් අපි බලමු උදාහරණය right drink milk morning drink කියන්නේ බොනවා milk කියන්නේ කිරි morning කියන්නේ උදෑසන එහෙනම් මේ තුන එකතු කරලා තමයි වාට වාක්‍ය ලියන්න තියෙන්නේ පණ එක ලියලා තියෙනවා සාලිය drank එහෙනම් මේ තියෙන්නේ past tense එකේ මොකද සාලිය කරේ මේ ඔක්කොම ගිය සඳා sorry ගිය ඉරිදා ඒතර සාලිය drank a glass of milk in the morning උදේට සාලිය මොකද කරේ බිව්වා කිරි බීදුවා ඊළඟ තියෙනවා go fair mother එනං ගෝ කියලා කියන එකෙත් past tense එක වෙන්න ඕන ගෝ කියලා මෙතන තියෙන එකේ past tense එක තමයි වෙන්න කියන එක. දැන් අපි කියනවා මෙතන සාලිය ගන්නවා සාලිය went to pair with his mother. answer එක සාලිය went to pair with his mother. අනිවාර්යයෙන්ම වෙන්න කියන එක තිබිය යුතුමයි. ඊළඟ තියෙන එකේ වචන ටික තමයි walk fish stall mother fish stall කියලා කියන මාළු වෙනසල කියන එක walk කියන්නේ ඇවිදිනවා mother ඉතින් අපි දන්නවා අම්මා කියලා එහෙනම් මේක තියෙනවා සාලිය walk එහෙනම් මේකට ed දාලා අතීත කාල කරගන්න ඕන සාලිය walk
to fish stall with his mother. Charlie walked to fish stall with his mother. ඊළඟට දෙනවා take ice cream mother. එහෙනම් take කෙනකේ past tense එක මොකද්ද? took වෙන්න ඕන. T double OK. මේක මම කියනවා මෙහෙම දාන්න පුළුවන්. Charlie took an ice cream from ice cream shop. Charlie took an ice cream from mother කියන එකක් තියෙනවනේ නේද? දැන් අපි කියනවා Charlie's mother took ice cream. Charlie's mother, Charlie's mama took ice cream shop. ඊළඟ එක ඊළඟ carry bags bus stop. මම මේක මෙන්න මේ විදිහට හදන්න පුළුවන් carry කියන වචනේ past tense වෙන්න ඕනේ. ඒකට carried වෙනවා. Charlie carried bags to bus stop with his mother. Charlie carried bags to bus stop with his mother. ඊළඟට තියෙනවා මෙතන help උදව් කරනවා man across cross කියන්නේ මාරු වෙනවා කියන එක. Charlie helped ඊදි දාන්න ඕන Charlie helped a man මනුස්සයෙක්ට to cross the road. Charlie helped a man to cross the road. Right up balloon maker. මේක තියනවා you received the following messages last Monday. You received what ලැබුණා following messages පහක් තියෙන messages පණිවිඩ last Monday. ගිය සඳුදා. They are not given in the order. ඒවා දීලා නැහැ පිළිවෙලට. Order කියන්නේ පිළිවෙල. They were received. They were received. ඒවා ලැබිච්ච පිළිවෙල නෙමෙයි ඒවා දීලා තියෙන්නේ. Read them and answer the questions. Read them ඒවා කියවන්න and answer the questions ඊට පස්සේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. Right? 10 pm යට අවිලා තිනවා. Debate is at 3:30 pm on Friday. I'll be there. Please practice with the team. Kamal. Kamal ලේනවා එහෙනම් 10ට එකක් 3:30ට හවස 3:30ට තියෙනවායි කියලා. මොකද්ද? Debate එක ඒකට practice කරන්න කියලා. ඊපස්සේ උදේ 8:15ට අවිලා තින එකක් going to see a movie. ඒ කියන්නේ චිත්‍රපටයක් බලන්න යනවා. කවදද? Tomorrow. My fair lady join us. My fair lady කියන චිත්‍රපටය තමයි බලන්න යන්නේ අපිට සම්බන්ධ වෙන්න. කවුද කියන්නේ? Ravi and Karu. හවස 6:20ට ඉවර තිනවා. Come to my office in Candy on Friday. Bring your bio data. Mr. Pereira. Mr. Pereira is chief clerk. Chief clerk කියලා කියන්නේ ප්‍රධාන ලිපිකරු. Come to my office. මගේ කාර්යාලයට එන්න in Candy නුවර තේන on Friday. Friday කියන්නේ සිකුරාදා. Bring your bio data. වාගේ bio data එකක් තරහ. Right. ඊළඟට තියෙනවා 7:10 AM. Can I borrow your bike for 2 days? මට පුළුවන් ද ඔයාගේ බයිසිකලය ඉල්ල ගන්න දවස් දෙකකට? Have to take part in a bicycle race. Have to take part කියන්නේ සහභාගී වෙනවා. In a bicycle race, bicycle තරඟයකට සහභාගී වෙනවා. So 9:16 උදේ ඇවිල්ලා තියෙන එකක් got to know you are not well. වාසනීපෙන් කියලා දැනගන්න ලැබුණා. Take care. See you soon. පරිස්සම් වෙන්න. ඉක්මනට හම්බ වෙමු. අමිලේ වෙලා තියෙන හැම. දැන් මේක අහනවා. When කියන්නේ කොයි වෙලාවටද කියන එක. When was the first message received? First message. පළවෙනි message එක හම්බ වුණේ කොයි වෙලාවටද? 8:15 AM එකක් තියෙනවා. තව 7:10 AM එකක් තියෙනවා. එහෙනම් පළවෙනි එක ලැබෙන්නේ මෙයාට 7:10 AM එකට. එහෙම නැත්නම් 10:07 AM. පළවෙනි එක ලැබෙන්නේ 8:15 10යි ඔව් මම පළවෙනි එක ලැබෙන්නේ 10:07 7:10ට who is concerned about your health ඔයාගේ සෞඛ්‍ය පිළිබඳව කවුද අහනවා concern වෙන්නේ සලකලිපත් වෙන්නේ මෙන්න මෙයා අමිලයා තමයි කියන්නේ got to know you are not well වාසනීපින් කියලා දැනගන්න ලැබුණා take care කියලා මේක කියලා තියෙන අමිල එහෙනම් දෙවෙනි answer එක වෙන්න ඕන මේ කියපු කෙනා අමිල what is the film you are invited to watch What is the film? මොකක්ද අහන film එක? You are invited to watch. වඩ බලන්න එන්න කියලා තියෙන film එක මොකක්ද කියලා යහන්නේ. මොකක්ද film එක? My Fair Lady. My Fair Lady මෙන්න මෙතන තියෙනවා දෙවෙනි එකේ. තුන්වෙනි එක according to the last message received what must you do? Last message කියන්නේ අපි වෙලාව අනුව බලමු. උතර 10:00 PM වල තමයි අන්තිම එක හම්බ වුනේ.
right atai 15 ay 20 ow 10 ට තමයි හම්බුනේ මොකක් දහනවා කරන්න ඕන එහෙනම් වා කරන්න ඕන තමයි practice with the team කියන එක තමයි උත්තරේ වාගේ එක ආන්සර් එක practice with the team where should you go on friday friday වා කොහෙද හනෝ යන්න ඕන දැන් මෙන්න මෙයා තමයි friday එන්නේ කියලා තියෙන්නේ to candy ආන්සර් එක candy කියලා තියෙනවා නම් ඒත් හරි දැන් මේ මෙතන ප්‍රශ්න 5ට උත්තර 5යි ඒ පහට ලකුණු 5යි 5ම හරිනා මේකට අපි ආන්සර් එක අවසාන දිලියමු වචන ප්‍රශ්න වලට කියන ගමන් එන්න මේ මේ ආන්සර් එකට මේකට read the following text and answer the questions read the following text පහත දැක්වෙන text එක එහෙම නැත්නම් පාඩේ කියවන්න කියවලා ආන්සර් එක දෙන්න නැත්නම් උත්තර දෙන්න we have visitors this morning අපිට අද උදේ එනවා පිටස්තර කට්ටිය the teacher said ගුරුවරයා කිව්වා a journalist කියලා කියන්නේ මාධ්‍යවේදියෙක් and a photographer photographer කියලා කියන්නේ ඡායාරූප ශිල්පියෙක් from a newspaper කොහෙන්ද එන්නේ ඒගොල්ලෝ පත්‍රයකින් newspaper එකකින් are coming මේගොල්ලෝ එනවා they are going to write ඒගොල්ලෝ ලියන්නයි හදාන්නේ an article about our school an article ලිපියක් about our school අපේ පාසල පිළිබඳව and take some photos පින්තූර ටිකකුත් ගන්න some of you will be in the team in them some of you ඕගොල්ලන්ගෙන් කවුරු කවුරු හරි ඒ ෆොටෝ වල ඉඳී දසුන් shouldn't be in the photos දසුන්ට ඉන්න බෑ shouldn't be in the photos දසුන්ට ඉන්න විදිහක් නෑ ෆොටෝස් වල මොකද we would need අපිට අවශ්‍ය කරනවා magnifying glass අපි දන්නා පුංචි දේවල් ලොකු කරලා බලන කණ්ණාඩියට අපි කියන්නේ magnifying glass කියලා to see him ඒ කියන්නේ එයා ශුද්ධිය ඇති චතු said චතු එහෙම කිව්වා when the teacher went out of the class for a second කොයි වෙලාවෙද කිව්වේ when the teacher went out teacher went out කියන්නේ එළියට ගිය වෙලාවේ out of the class for a second පුංචි වෙලාවකට එයා එළියට ගියාම කිව්වා දසුන් is small in size දසුන් පොඩි ඇත්තටම size එක නැත්තම් ප්‍රමාණී his classmates classmates කියන්නේ පන්ති එකට ඉන්න අය always make jokes about his size always හැමතිස්සෙම make jokes විහිළු කරනවා about his size එයාගේ ප්‍රමාණය පිළිබඳව dasun grinned even though chatu's comment was painful right dasun grinned ග්‍රීන් කියලා කියන්නේ බොහොම අර්ධක් පොඩ්ඩක් වෙනලා hina වෙන එකට දසුන් පොඩ්ඩක් hina වුණා even though උනත් චතුස් කමෙන්ට් වස් පේන්ෆුල් පේන්ෆුල් කියන්නේ වේදනාකාරී චතුගේ කමෙන්ට් එක නැත්තම් එයාගේ අදහස වේදනාකාරී වුණත් මොකද්ද මෙයා කරේ පොඩ්ඩක් චූට දත් වෙනලා hina වුණා he always grinned when people made jokes like that he always එයා හැමතිස්සෙම මොකද කරන්නේ ග්‍රීන් පොඩ්ඩක් දත් නිය වෙලා hina වෙනවා when people made jokes like that මේ විදිහේ විහිළු මිනිස්සු කරන සෑම වෙලාවකදී මෙයා කරන්නේ මොකද පොඩ්ඩක් hina වෙන එක he understood they didn't mean to hurt his feelings he understood එයා තේරුම් ගත්තා they didn't mean to hurt his feeling they didn't mean ඒගොල්ලෝ අදහස් කරේ නෑ to hurt his feeling එයාගේ හැඟීම් වලට කරදරයක් කරන්න නැත්නම් හානියක් කරන්න එයාට හානියක් කරන්න හිතලා නෙමෙයි ඒක කිව්වේ ඔව් විහිළුවක අදහසින් කියන එක යා තේරුම් ගත්තා the people from the newspaper arrived කියන්නේ පැමිණියා කියන එක the people from the newspaper people මිනිස්සු from the newspaper මේ පත්‍රයෙන් එන කට්ටිය දැන් ආවා call me සාලික මට සාලික කියලා කියන්නේ නැත්නම් සාලිකා වෙන්නත් පුළුවන් the journalist said ජනමාධ්‍යවේදියා කිව්වා sorry එයා කාන්තාවක් නේද ඇය කිව්වා she had long hair yardika konde athuna and looked very pretty looked ya peene kohomada look pretty yawa lassana naththam kada yawa hurubutu widiyen naththam lassanta peena right look pretty I'm salika the photographer said he carried a camera with a huge lens he carried yaragena ava a camera camerawak with a huge lens
huge කියලා විශාල lens එක while chatting with the students while chatting කියලා කියන්නේ කරමින් ඉන්න අතර while කියන්නේ chatting with the students දැන් මේ ශිෂ්‍යයොත් එක්ක chat කර කර ඉන්න අතරතුර සාලිකා said that a journalist has to write clearly and truthfully clearly කියලා කියන්නේ පැහැදිලිව truthfully කියලා කියන්නේ සත්‍යවාදීව නැත්නම් නිවැරදිව මෙයා කියනවා journalist ලා එහෙම නැත්නම් මාධ්‍යවේදීන් නිතරම ලියන්න ඕන පැහැදිලිව සහ සත්‍ය ලියන්න ඕන she invited the students to ask questions she invited ආරාධනා කරා the students ශිෂ්‍යයන්ට to ask questions ප්‍රශ්න අහන්න කියලා Kavinda asked who is the most amazing person you have invited who is the most amazing person amazing කියලා කියන්නේ පුදුමාකාර නැත්නම් ගොඩක් ආකර්ෂණීය පුද්ගලයා කවුද you have invited interviewed sorry you have interviewed ඔයා interview කරලා තියෙන සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා තියෙන ගොඩක්ම ආකර්ෂණීයම කෙනා කවුද oh the most amazing person ගොඩක්ම ආකර්ෂණීය ගොඩක්ම පුදුම කෙනා තමයි 100 year old අවුරුදු 100ක් වයස lady කාන්තාව who was learning to use a computer නා computer එකක් ඉගෙන ගන්න වැඩ කරන්න ඉගෙන ගන්න අවුරුදු 100ක් වයසදී කාන්තාව she answered ඇයි පිළිතුරු දුන්නා then Seneca told the children තොර Seneca ඉඳන් කිව්වා ළමයින්ට to get ready for a photograph for a get ready සූදානම් වෙන්න කියලා පින්තූරයක් අරගන්න he told Dasun to come forward and focus the camera on him he told Dasun yeah Dasun ට කිව්වා come forward ඉස්සරහට එන්න and focus the camera on him එයා තමයි කැමරා එක focus කරේ එහෙම කරේ the children were surprised ළමයි ටිකක් පුදුම වුණා is it because he is short is it because he is short එයා පුංචි හින්දා නැත්නම් යා මිටි හින්දා එහෙම කරේ කියලා ඇහුවා ආස්න නලින් එහෙම ඇහුවා තුකෝ no it's because he has a long he has got a smile which is a mile long mile කියලා කියන්නේ මෙතන සතපුමා කියන එක no එහෙම නෙමෙයි ඒක හින්දා නෙමෙයි යාට තියෙන ලස්සන හිනාවක් he is the happiest kid here kid කියලා කියන්නේ ළමයා කියන එක he is the happiest kid එයා තමයි සතුටින් ඉන්න දරුවා මෙතන සේනක සෙට් සේනක එහෙම කිව්වා බලමු අපි answers ටික what do the visitors do Dasun's school hope to do what do the visitors to Dasun's school hope to do Dasun's school then visitors la hope to do mokadda bala poruthune me egalu me school e karanna right write an article about Dasun's school and take some photos write an article and take some photos kila thunath uttare hari niwerdi denna ilanga write a sentence which says that Chatu's rude comment was hurtful write the sentence which says that Chatu's rude kiyala kiyanne naraka naththam ruduru kiyana eka comment was hurtful me comment ek godak haani karai kiyala naththam vedanakari kiyala thiyechi wakya liyanna kiyala kiyanne Dasun grinned even though Chatu's comment was painful mena mekai wakya Dasun grinned even though Chatu's comment was painful Chatu ki comment ek vedanakari unath Dasun hina una According to the Salika, what is the duty of a journalist? Write clearly and truthfully. Mina meka vakya, right? Journalist has to write clearly and truthfully. What four words describe the 100-year-old lady? Aur siya paise the. ගැහණු කෙනාව මොකද්ද හඳුන්වන වචන හතර කියලා යහන්නේ the most amazing person the most amazing person කියලා තියුණා නම් උත්තරේ හරි a smile which is a mile long means to smile a answer එක good naturally ස්වභාවිකවම ලස්සනට හිනා වෙනවා right අටවෙනි එකත් අපි කරමු පුතේ වෙනමම රචනා ප්‍රශ්න වල අපි යමු නවවෙනි ප්‍රශ්නයට
right බලන්න පළවෙනි එක මොකද්ද තියෙන්නේ ඔයගොල්ලන් කරන්න තියෙන්නේ the following notice has been written by Sulekha for the class notice board the following notice පහත තියෙන නෝටිස් එක නැත්තම් අර දැන්වීම ලියලා තියෙනවා Sulekha for the class notice board panti notice board දැන්වීම පොරුව සඳහා there is a mistake in each sentence සෑම සෙන්ටෙන්ස් එකකම වැරද්දක් තියෙනවා rewrite the sentences නැවත ලියනලු වාක්‍ය correct in the mistake වැරදි නිවැරදි කරමින් පළක දීලා තියෙනවා notice for grade 9 students නමේ ශ්‍රේණියේ ශිෂ්‍යයන්ට නෝටිස් එක දැන්වීමයි drama practices begins tomorrow නාට්‍ය පුහුණුවීම් හෙට ආරම්භ වෙනවා මේක තියෙනවා වෙන මෙහෙම drama practices begin tomorrow මේක වෙලා තියෙන්නේ මෙන්න මේකයි drama practices කියලා කොහොම හම්පතේ බහුවචනයි එතකොට ක්‍රියාපදයකට s එකක් එන්නේ විදිහක් නැහැ මෑස් එකක් දාලා දුනට මෙතන කළා තියෙන්නේ ඒ වැඩිපුර දාපු s එක අයින් කරන එක තමයි right දැන් තියෙන b prepare to stay after school b prepare සූදානම් වෙන්න කියන එකයි කියන්න ඕන stay after school ඉස්කෝලෙන් පස්සේ ඉන්න දැන් අපි දන්නවා b වලට පස්සේ සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් දානවා නම් past participle දෙන්න ඕන එහෙනම් මෙතනට ed එකක් වෙන්න ඕන වැටෙන්න ඕන b prepared d එකක් දාන්න to stay after school ඊළඟ parents letter of permission unneeded කියලා මේක තියෙන අපි දන්නවා letter කියන එක එක වචනයි එහෙනම් මේක ආවෙන්න බෑ එහෙනම් මේක එන්න ඕන කොහමද parents letter of permission is needed මෙතන ආ එක needed මේ is වෙන්න ඕන is needed වෙන්න ඕන answer එක හරිද කියලා බලන්න lunch is providing at the hostel මේක lunch is providing කියලා කියන්න බෑ හේතුව තමයි lunch කියන එක subject එකක් නෙමෙයි නේද දෙයක් ක්‍රියාව කරන කෙනා මියා නෙමෙයි එහෙනම් මේක අනිවාර්යෙන් තියන්න ඕන passive voice එකෙන් මොකද මෙයා මේ object එක ඒ නිසා අපි lunch is provided වෙනවා p r o v i d e d වෙනවා මෙතනට lunch is provided at the hostel hostel එකේ කෑම සපයනු ලබනවා ඊළඟට බලමු meet on the main hall at 2 pm right meet at කියන්න පුළුවන් මේක ඇත්තටම meet on කියන්න පුළුවන් meet in කියන්න පුළුවන් at කියන්න පුළුවන් හැබැයි meet on කියන්න බෑ meet at the main hall at 2 am කියන්න 2 pm කියන්න පුළුවන් එහෙම නැත්නම් meet at the main hall at 2 pm මෙන්න මෙතන on කියන එක කපලා at දාලා තුනත් in දාලා තුනත් answer එක නිවැරදියි ඊළඟට The principal will address the students. අපි දන්නවා principal කියනකොට P A L N අක්ෂර වැරදි මේක තියෙනවා නේද? P R I N C I P A L N නන principal කියනකොට. එහෙනම් the principal will address the students. වාක්‍ය නිවැරදි. හැබැයි අක්ෂර වැරදි principal කියන එකේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Right? Test number 10. Select a word from the box. Select a word. වචනයක් select කරනවා තෝරන්නලු from the box මෙන්න මේ box එකෙන් which has a similar meaning. ඒක තියෙන්න ඕන සමාන තේරුමක් to the phrase given within brackets. within brackets කියලා කියන්නේ මේ වරහන් ඇතුලේ දීලා තියෙන phrase එක වචන කාණ්ඩවලට සමාන තේරුමක් මේ තනි වචනේ තියෙන්න ඕන. And write it in this space given. එක ලියන්නත් උන මෙතන දීලා තියෙන ස්පේස් එක කියන්නේ දීලා තියෙන ඉඩකඩේ ලිපිය යුතුයි ආන්සර් එක අනිවාර්යයෙන්ම රයිට් බලව බිලීෆ්ස් කියලා කියන්නේ පුතේ විශ්වාසයන් කියන එක හීලින් කියන්නේ සුවපත් කිරීම මොරල් කියලා කියන්නේ පුතේ හැඟීම්මය දෙයක් නැත්නම් ඉමෝෂනල් කියන එක ඩයග්නොස් කියලා කියන්නේ රෝගය හඳුනා ගැනීම ට්‍රීට්මන්ට් කියන්නේ ප්‍රතිකාර කරනවා නැත්නම් ප්‍රතික්‍රමය එක්ස්මයිනින් කියලා කියන්නේ පරීක්ෂා කරනවා අනෙතිකල් කියලා කියන්නේ අර ඒක සදාචාරාත්මක නොවන එකට රෙමඩීස් කියලා කියන්නේ ප්‍රතිකර්මය කියන එක ප්‍රතිකර්මයන් කියන එක. එතකොට අපි දන්නවා හිපොක්‍රටිස් හිපොක්‍රටිස් කියලා කියන්නේ කවුද කියලා අපි දන්නවා. Was a teacher of medicine. එයා medicine වල නැත්තම් වෛද්‍ය විද්‍යාවේ ගුරුවරයෙක්. He learned traditional methods. එයා ඉගෙන ගත්ත traditional
the sampradayika methods kramaveda of mukada metan denne monawa kirimeida then the process of making a sick person healthy asanipa pudgalayekwa samipa kirime kriyavali eka api kiyana healing kiyala nam palani ekata answer kiyanna healing kiyana eka menne meka deka but his it was thina things that he thought to be right kiyala thiyena right but his things that he thought to be right ya hitabwa hari kiyala ena sithivili wala hari kiyala hitana sithivili wala api kiyana viswasaya kiyala beliefs kiyana ekai enne me box ekey palamen thina wacana thamai deweni ekata enne the quiet were quite different from his father's he believed kene avishwas kara that a patient kile kene rogiye should be thoroughly examined in order to thoroughly kene dari lesa examine pariksha karanna ona in order to balama mukadda karanne kila identify right විදුලි විසන්දීම අපතේ කරන්ට් එක නැහැ දැන් මම මොබයිල් හොට්ස්පොට් වලින් තමයි ක්ලාස් එක කරගෙන යන්නේ සායම් යම් ගැටලු ඉදිරි තියෙන්න පුළුවන් එහෙම තිබුණොත් අනිවාර්යයෙන්ම ඒක වෙනම chat එකක් දාන්න තුරු මම ඒක රාන්ස් එක දෙන්නම් නම right he believed that a patient මේක අපි කතා කරා identify the nature of his illness යාගේ රෝගයේ ස්වභාවය හඳුනා ගැනීමට අපි කියන diagnosis කියලා එහෙනම් මෙතන තුන්වෙනි answer කියන්නේ diagnosis කියන එක ඊට පස්සේ he taught his people to keep a record of a patient's progress and the treatment medical care vaidya me eya dena pratikarmaya pilibanda naththan ekara api kiyenawa treatment kiyala right ඊටවස් ඊළඟ එක given he also laid down rules rules neethin haduwa to guide his pupils eya shishyama guide karanna monawada moral conduct moral conduct Francis ටික ඔක්කොම තියෙනවා නම් ඔයාලට හරියටම ලකුණු 5ක් ලැබෙනවා එක අංශයකට එක ලකුණු ගන්න දා ගන්න මේක ඉතාමත් වැදගත් සහ මේක ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් උත්තර දෙන එක නමුත් මේක හුඟක් අය වරද්දන ස්වභාවයක් අපි දකින්න ලැබෙනවා ඒ හේතුව තමයි හුඟක් වෙලාවට මේක පිළිබඳව අවබෝධයක් නැහැ ඔයගලන්ට කොහොමද මේක හරියටම කරගන්නේ කියලා සබ් පොඩ්ඩක් බලමු අපි කොහොමද මේක කරගන්නේ කියලා. රයිට්. ඊළඟ එක තියෙන මෙන්න මේක අපිට තියෙන වචන හොයලා දාන අපි හොයලා දාන විදිහ බලමු. Find a word for the following phrase. පහත තියෙන phrase එක මෙන්න a white piece of cloth with a message on it කියන එකට සමාන පදයක් තමයි මේ. ඉල්ලන්නේ මෙයා. මෙන්න මේක කොහේ හරි තියෙනවා white piece of cloth with a message on it කියන එක. මේක කොහේ හරි තියෙනවා. අපි ඒක හොයලා බලමු. සමහර වෙලාවක තියෙන මෙන්න මෙතන white piece of මෙතන මෙන්න මෙතන තියෙනවා
දෙවෙනි එක බැන කියන එකේ නමක් ලියන්නලු මේක තේනවා आंसर एक है मेहे में बैनॉक नाउन एक नाउन ने कहा अ फ्लैट ब्रेड रोल मेड फ्रॉम किला देना ब्रेड के लिए कहने पांग थोड़ा रोल की निकाल पिता ना नहीं ब्रेड रोल ले आता है मेरे में कहा हाँ यार किना देवनी के आंसर के तमाई बैनॉक किने बी ए एन बी ए डबल एन और सी के आंसर के तीन आंगे का निवेदन दी पिल What is the meaning of the following phrase? How like a banshee? Right? एक मैंने मेक को है वाट हुआ गाना थी एक बालों में अभी कोतना तेन किया ला मैं में तना तेन हुआ right? आंसर क्या है ने To make a lot of unpleasant noise by shouting or crying. मैंने तीनों आंसर एक मैंने में तना पालने पैती मामती मेकर banshee किया ने के इतना तेन हुआ right scream like a banshee to make a lot of unpleasant noise by shouting or crying kiyana ekai answer ekak make a lot of unpleasant noise by shouting or crying තමයි answer ekak ඊට පස්සේ හතරෙනක තියෙනවා write a word which can be used both as a noun and an adjective ලියන්නලු වචනයක් එක noun එකක් විදිහටයි ඒකම एक adjective එකක් විදිහටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන් කා මෙන්න මේකයි වචනේ baptist කියන එක මෙතන noun කියන එක ලියලා තියෙනවා එකම adjective කියන එකත් මේකේ කොතන හරි තියෙන්න ඕන ඊළඟට බලමු අපි find a word for a group of language spoken in certain parts of africa අප්‍රිකාවේ යම් කිසි කොටසක කතා බහ කරන group of languages language එකක් මොකද්ද කියලා අහනවා ඒක ලියන්න කියලා කියන්නේ මේ answer එක බලමු අපි මෙන්න මේකයි එන්නේ bantu කියලා තියෙනවා bantu languages are a group of related languages spoken in central and southeast southern africa right ඔන්න answer එක ඒකට अब बारा मुद्रोस में प्रश्न है उत्तरे को हम अधादा निकला बन एस्टोनिश के ने पुद्मोना वर्ल्ड के ने लोके रिप्लाइड पिलतुर दुन्ना युवा व्यागे अनस्त के ने अवंक बावे ऑर्डर्ड अनकला ईस के निकापी दानना, दर के निकातानना, बट के निनामुत, वाटर के निजाले, दैट एक न तंग एक ये निका, मी स्टेप के निक पियावर तबुआ, डिसोनेस्ट के लगिया ने, वांग का बावे, राइट? वन इवनिंग, इका संध्या वक्त, विंस द्वारा वेंट पेच, पेच के लगिया ने रैगने निकिया निका, वाटर या वातुरु आरगने निकिया, Wisest old man in the village. Wisest के लिए क्या है न्यानान वितम है. Old man in his village. याक गामे इन्हें न्यानान वितम वाइस के पुत्र के लिए आया देख का. को हम देखें थे meditating. Meditating के लिए क्या ने पुत्र बावना करेंगे. निया दरिव गंगासल. सुधारा sat close by and watch him. सुधारा मुकद्द करे close लम वेला वारुनायन सहा याद यह बलुआ. When he saw याद देख का हम सुधारा he asked यह हुआ son what do you want पुते वाड़ा मनवादे वोना मैं क्या ना there is so much evil के लिए क्या ना पुते नारका किए ने के यक्ष किए ने के नहीं ना मेकर में इस एंड किरण में तेरे दिन है ना मेकर समान का मितन टेन होना ये तमाई dishonest किए ने के there is so much dishonesty and evil in this के लिए ना इन किए ने का तेरे हिंदा मितन ने करा पे ना वाचने तमाई this world किए ने के ये बसे where कोहें तो पुलवा shall I find
දැන් මෙතන truth කියන්නේ සත්‍ය සත්‍ය කියන නිශ්චිත වචනයක් එහෙනම් ඊට කලින් the එක එන්න ඕන find the truth sorry where shall I find the path to truth සත්‍යයට පාර හොයාගන්නේ කොහෙන්ද ආසුදාර the man ඊට පස්සේ දැන් මේක නැත්තේ verb එක subject එක තියෙන the man කියලා verb එකට අපි ගන්න පුළුවන් මෙතන තියෙන කීපයක් මේක අපි ගන්නවා stepped එයා පියවර දැම්බුවා into the river ගඟ ඇතුළට and ordered anakara bring some water for වතුර ටිකක් ගේන්න me මට වතුර ටිකක් අරන් එන්න දැන් මම ඉන්නේ ගඟේ to bath නා ගන්න වතුර ටිකක් ගේන්න sudara was astonished sudara මොකද උනේ ඇත්තටම පුදුම වුණා you are immersed in water ඇත්තම වතුර බහගෙන ඉන්නේ but you still want more water to bath but eight you still want what thamathona more water thawat wathura to bath nagan how strange is that ek koi tarang amudu deyakda the wise man gnananitha manusya replied uttara dunna you are right oya hari that gives ek denawa the answer uttare to your questions your question obbe prashnate ek uttara denawa truth and honesty satya saha avankatte are inside the heart of a man meka thiyenne koyda pudgalayage hadawata athule look within yourself and you will find them oyage athule thim balanna oyata eka mona gehi right ilakata balamu use the correct form of the verb use kene pawichchi karanna the correct form nivardi aakarya of the verb verb ege kriya pade nivardi aakarya pawichchi karala complete karanna sampurna karannalu pahata tiena dialogue eka right mege tiena kohomada dinit good morning I am dinit lenage dinit kena good morning mama dinit lenage anith ekkana kena good morning I am sumudu good morning mama sumudu so you run a fund raising program sorry so you run a fund raising campaign for poverty elevation oya me duppat kamata viruddha mokadda karanne aramudala crash kirime vyaparayak karan yanawa your name was mentioned wage nama sandahan karala thiyuna mention indana uttare diila thiyenawa was meka passive voice walin yanne several times at the meeting yesterday e ekineka thiyena ethara metada was enne ai kiyala hita ganna puluwam several times අවස්ථා කීපයකදීම ඔයාගේ නම ඊමේ ඉන්න එකේ සඳහන් වුණා. Oh really I am here to discuss a new project v. මට answer එක දාන්න පුළුවන්. මෙන්න මෙහෙම we are launching කියලා කියන්න පුළුවන්. we are launching very soon කියලා කියන්න පුළුවන්. එහෙනම් ඒත් හරේ. right we launch soon කියලා කියන්න පුළුවන්. right will be you launching වෙන්න පුළුවන්. we are going to launch වෙන්න පුළුවන්. ඕනම එකක් chance එකක් තියෙනවා නම් වාට පුළුවන් මේකට හරියක් දාලා ලකුණක් දාගන්න. I am curious. මට පුදුමයි. Tell me about what you මෙන්න මෙතන බලන්න. What you have done so far. මේ දක්වා ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා මට කියන්න. I am curious මට කුතුහලයක් තියෙන්නේ. Tell me මට කියන්න what you have done so far. මේ දක්වා ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා මට කියන්න. Well හොඳයි the unemployed youth in our area unemployed කියලා කියන්නේ රැකියාවේ හිත අපේ ප්‍රදේශයේ ඉන්න youth තරුණය have been provided සපිරලා තියෙනවා ඒගොල්ලන්ට with opportunities to be self employed ස්වයං රැකියාව කරන්න අවස්ථා ඒගොල්ලන්ට දීලා තියෙනවා have been provided right opportunities මෙතන තියෙන දා මේක බහුවචන වෙනවා ඒක නිසා have been provided වෙනවා I am happy to say මම සතුටුයි කියන්න I am happy to say most of them ඒගොල්ලන් හුඟක් අය earn කරනවා මේ වචනෙම දැම්මත් හරිය නැත්නම් are earning කියලා දැම්මත් හරිය මේකට ing දාලා are earning a living now ජීවත් වෙන්න අවශ්‍ය දේවල් දැන් and are settled in life ස්ථාවරත්වයක් අරගෙන තිනවා ජීවිතේ
Woman two were given. Woman two were given a helping hand last year. Gya orde kanta avantat udaw karanna ata dunna. Last year to begin a cottage industry of their liking. Mate egolange cottage industry ke inme වැඩ කරන්න ඒගොල්ලන්ට අත දුන්නා කියලා. ඒ කියන්නේ well done. Let's discuss this further after a cup of tea. Take up bill මේක ගැන තවදුරටත් විස්තර කරමු කියලා ඒගොල්ලෝ කියන්නේ. Writing scheme අපි පළවෙනි ප්‍රශ්නයත් සාකච්ඡා කරමු. Writing scheme වෙනවා ගමු. Right. Read the text and answer the questions. చేదే కేవలా ఆన్సర్ కర్రనలు నత్తం ఉత్తర దేనలు ప్రశ్న వలట దిస్ స్టోరీ టెల్స్ us మే కథా අපිට කියනවා అబౌట్ ఎ సర్కిల్ ఆఫ్ జాయ్ సర్కిల్ ఆఫ్ జాయ్ කියලා කියන්නේ తృప్తియే నత్తం సతుటే రౌమ నత్తం సర్కిల్ එක చక్రే පිළ సతుటు చక్రే පිළිබඳව තමයි මේකෙන් කියන්නේ వన్ డే ఎ పూర్ మ్యాన్ ఒక දවසක් දුප්පත් මිනිසෙක් ఇన్ ద విలేజ్ ගමේ నాక్ హార్డ్ hiring දොරකට ගැහුවා in the gate of a rich man's house knocked hard hiring දොරට තට්ටු කරා gate උඩ තට්ටු කරා rich man's house පෝසත්මනුස්සයෙක්ගේ ගෙදරක gate උඩ hiring සද්ද කරා then the security guard opened the gate security guard කියන ආරක්ෂක නිලධාරියා opened the guard gate to ඇරියාම he was given a magnificent bunch of grapes he was given right then me security ekak tama meka hamba wenne me passive voice eken tiyene a magnificent bunch of grapes kiyala kiyanne midiwallak vishala midiwallak meyata dunna friend these are the finest grapes my vineyard has produced this year kiyanne me avurudde vineyard kiyala kiyanne puthe wine hadanna ganna palaturu thiyena yard eke produce nishpadane wicca naththan asrenna kiyana eka friend ya mitraya these are the finest grapes meka thamai hondama midi mage wine yard eke me avudde tiyena I have come to give this to you as a gift man aave I have come man evi tiyenne to give them meva denna oyata as a gift tagak widihata thank you I will take them to my boss immediately meya indan kiyana I will take them to my boss immediately man mage හාම් පුතාට මේ ටික ගිහින් දෙන්නම් ඉක්මනට කියලා. He will be delighted with this offering. Offering කියන්නේ මේ ලැබීම පිළිබඳව එයා he will be delighted. Delighted කියන්නේ තෘප්තිමත් වෙයි, සතුටු වෙයි. No, I bought them for you. නෑ, මම ඒවා ගෙනාවා ඔයාට. For whenever I knock on the gate. මොකටද ගෙනාවේ? Whenever I knock on the gate. මම gate එකට තට්ටු කරන හැම වෙලාවකම it is you who opens it. ඔයා තමයි ඒක අරින කෙනා. When I needed help, මට උදව්වක් ඕන වෙනකොට because my crop was when I needed help, මට උදව්වක් ඕන වෙච්ච වෙලාවේ මොකක් හින්දද crop was destroyed by drought. Drought කියලා කියන්නේ පුතේ නියඟය. එයාගේ නියඟයක් ඇවිල්ලා එයාගේ crop එක එහෙම නැත්නම් එයාගේ සමස්ත අස්සැන්නම destroy වෙච්ච වෙලාවේ විනාශ වෙච්ච වෙලාවේ එයාට උදව්වක් ඕන වුණාම you gave me a lot of support every day. You gave me a lot of support. ඔයා මට දුන්න හැමදාම ලොකු support එකක් උදව්වක්. The guard held a bunch of grapes and spent the entire morning admiring it. Admire කියලා කියන්නේ පුතේ අගය කරනවා. The guard මේ ආරක්ෂකයා held a bunch of grapes. අල්ලගෙන හිටියා මේකත් අරගෙන grapes and spent the entire morning කියලා කියන්නේ සමස්ත උදෑසනම හිටියා මේක අගය කර කර. Then he decided. ඉතින් එයා තීරණය කරා to give this gift to his boss. මේ තෑගයාගේ බොස්ට දෙන්න. Who was a good man? එයා ඇත්තටම බොස් හොඳ මිනිහෙක් වුණා. The boss was very pleased. The boss මේ බොස් මොකද උනේ? The please කියලා කියන්නේ එයා සතුටු වුණා ගොඩක්. With the grapes and thought of giving it to his sick brother who was in the same house. Same house කියන්නේ ඒ ගෙදරම sick brother කියලා කියන පුතේ අසනීපෙන් එන සහෝදරයා who was in the same house ඒ ගෙදරම හිටපු අසනීප එයාගේ සහෝදරයා දෙන්නේ ආයක තීරණය කරා. He said to himself,
එයාටම කියාගත්තා who knows they may bring some joy to his life කවුරු දන්නේ සමහර විට මේක එයාගේ ජීවිතේට සතුටක් ගෙන දෙයි කියලා and that is what he did එයා කරේ ඒක තමයි but the grapes didn't stay in the sick man's room for long කියලා කියන්නේ ගොඩක් වෙලා කියන එක ගොඩක් වෙලාවක් මේ sick man ගේ නැත්නම් අසනීප වෙච්ච brother ගේ සහෝදරයාගේ කාමරේ තිබුණ නෑ හුඟක් වෙලා right for he reflected එයා මොකද කරේ කියලා බලමු the nurse has looked after me for so long the nurse කියලා කියනවා පුතේ අපි දන්නවනේ හෙදිය කියන එක හෙදිය has looked after me for so long so long කියන ඉතා දිගු කාලයක් nurse නැත්තම් හෙදිය මාව රැක බලා ගත්තා feeding me the best meals and caring for me feeding කියන මට කෑම දෙනවා හොඳම ආහාර වේලවල් meals කියන්නේ ආහාර වේල and caring for me with gentleness මෘදුව මාව බලා ගන්නවා and a lot of patience හුඟක් ඉවසීමෙන් patience කියලා කියන්නේ ඉවසීම she certainly will enjoy this එයා ඇත්තටම මේකෙන් සතුටු වෙයි දැන් මෙයා මොකද කරන්නේ nurse ට දෙනවා the nurse was amazed මෙයා හරියට පුදුම වෙලා ඒ කියන්නේ තෘප්තියත් එක්ක at the beauty of the grapes මේ ලස්සන මිදි වලින් so perfect that no one would appreciate them more than the kind doctor who looked after the sick without expecting any financial benefits කියලා කියන්නේ කිසිම මූල්‍යමය ප්‍රතිලාභයක් බලාපොරොත්තුවක් නැතුව රෝගීන් බලා ගන්න ડોක්ටර් තමයි මේක ගැලපෙන්නේ කියලා එයා ගිහලා ඒක දෙනවා ડોක්ටර්ට right many in the village regarded him with love and respect many gunaka in the village game regarded salakanawa yata kohomada love and respect aadrayen saha gaurawen he would be the best qualified to value this marvel of nature me swabhagami me tagging eya tamai gift ekak wenna ona kiyala meya hitanawa the doctor in turn gave the grapes to his intern kene yaga purudu wenak enek innawa weda doctor eka mokadda kare dunna yage intern ta a young man learning to take his place eya tama me shishya tamai yage tanaganna igena ganna kena when the intern received them intern me meya meka labunahama he thought of the guard at the rich mansion kiyana maligawata maliga vishala ge kiyana eka eyata matak una me vishala පොසත් ගෙදර ඉන්න guard who always open the gate for him and carried his bag එයා මොකද කරන්නේ හැමදෙස්සෙම මෙයා ගේට්ටු ඇරලා මෙයාගේ බෑග් ටික අරගෙන යනවා then he went to see the sick person laying there මෙහි ඉන්න මේ ගෙදර ඉන්න sick person නැත්නම් මේ අසනීප මිනිස්සයා බලන්නේ හැම වෙලාවකම guard මොකද කරන්නේ දොර ගේට්ටු ඇරලා මේ බෑග් ටික යාට අරන් ගිහින් දෙනවා so just before nightfall රෑවෙන්න කලින් නයිට්ෆෝල් කියන්නේ රාත්‍රියේ වෙන්න කලින් he took them to the guard මේ ටික අරන් ගිහලා අපහු අර ගාට දුන්නා eat and enjoy them කාල සතුටු වෙන්න for you spend most of your time alone here මොකද ඔයා හුඟක් වෙලාවට මෙතන තනියෙන් තමයි ඉන්නේ here and you deserve these grapes වාට මේ නිදි සුදුසු යෝග්‍යයි deserve කියලා කියන්නේ යෝග්‍යයි කියන එක the guard understood guard තේරුම් ගත්තා that the grapes were really destined for him ඇත්තට මේක මොකක්ද උනේ එයාගේම තෑග්ගක් and ate each of grapes එයා හැම මිදි ගෙඩියක්ම කෑවා thus the circle was closed මේ සතුටු චක්‍රය මොකක්ද උනේ අවසන් වුණා the circle of happiness and joy which always shines brightly the circle of happiness තෘප්තියේ චක්‍රය හැම වෙලාවෙදී මොකද වෙන්නේ shines brightly දිදුලනවා හුඟක් ලස්සනට නැත්තම් දීප්තිමත්ව around generous people කියන්නේ පරිත්‍යාගශීලී මිනිස්සු වටේ බලමු ප්‍රශ්න ටික say whether the following statements are true or false by writing T or F against each of them පහත තියෙන ප්‍රකාශන හරිද වැරදිද කියලා ලියන්නලු T එක හරිනම් T එක නැත්තම් වැරදි නම් F එක ඒක ඉස්සරහෙන් දාලා how a sick person recovered as the grapes brought some joy to his life meka answer ka f mokada ya kiyanne ya recover una ya sanip unawalu me asanipa manusara sanip unawalu me midi kala right like f how a bunch of grapes found its way back to the person who deserved it
Yes, like a tea. Nivardi. About a gatekeeper who ate the grapes without any condition for others. About a gatekeeper. Gatekeeper kiyala kiyanne puthe gate ekek inna mara api kiyapu murakarya kiyana eka right? Eya without gatekeeper who ate the grapes. Eya kawalu grapes tika natha mid tika without any condition for others anith item gutma condition ekak nathuwa eka paradi eka denna f c eka f dan api palinaka damma f ilangata damma t ilangata f balama ilanga about the circle of joy and happiness which people who are generous can create puluwanlu generous people natha parityagshili minisunu create karanna puluwanlu mokadda a circle of joy thruptiye chakre eka hari eka denna t Complete the sentence using three words from the text. Machana tunak dala meke me vakya sampurna karannalu. The kind hearted doctor served people but didn't expect any financial benefits. Ape katha kara any financial benefits kiyala thiyena nan answer ekak hari. Ipas thino answer the questions prashna wala pilithuru sapiyanna. Why did the guard give the grapes to his boss? Because he was a good man aihama me guard dunne yage boss ta mititika because he boss was a good man ka dunna hari because he was a good man the answer ka hari balama api hatara wen eka when did the intern hand over the grapes to the guard when koi welawa dahanawa intern me ara shishya guard ta naththan ara gate ekek inna gatekeeper ta මේ මිදි ටික දුන්නේ ආන්සර් කෝඩ් එක අපි කතා කරා බිෆෝ නයිට් ෆෝල් ආන්සර් කියනවා බිෆෝ නයිට් ෆෝල් කියන එක ෆයිව් ටූ තින්ග්ස් දැට් ද ගාඩ් ඩිඩ් ෆෝ ද යංග ડોක්ටර් ලියනලු දේවල් තුනක් මේ තරුණ ඉන්ටර්න් වෙලා වෙනුවෙන් නැත්නම් තරුණ වෛද්‍යවරයා වෙනුවෙන් ගේට් කීපර් කරපු ඒවා එකක් තමයි එයා ඕපන් ද ගේට් ඊළඟ එක කැරීඩ් හිස් බෑග් සෝරි දෙකයි අහලා තියෙන්නේ උදතර ඕපන් ද ගේට් දැන් Gate and carried his bags. Hi, Venika. Find two places from the passage and describe the grapes. Vaakya kanda deka khuwagena me midi mokadda karanna kiyana vistara karannalu. Ekak thiyena mehema. Magnificent bunch. Vishala midivallak kiyana eka. ඊට පස්සේ marvel of nature kiyana gatta hari. The finest කියන එකත් හරි ඔය තුනෙන් දෙකක් තියෙනවා the finest හරි magnificent bunch කියන එකත් හරි amazed sorry marvel of nature කියන එකත් හරි ඔය තුනෙන් දෙකක් තියෙනවා නම් හරි දාන්න ඊළඟට මම මේවා refer කරන්න මොනවද කියලා යහන්නේ හතෙන් what do the following words in the passage refer to මේවෙන් අදහස් කරන්නේ කාවද හතේ a එක එනවා Mike in the the poor man's දුප්පත් මිනිසයාගේ කියන එක you in the line 8 එකේ තියෙන the guard දැන් මේකට එනවා the poor man ඊළඟ the guard answer වලට ලකුණු දාන විදිය පිළිබඳව මේකේ හැමම තියෙනවා paper එක ඔයගලන්ට දාලා තින්නේ මම ඒක බලලා ලකුණු ටික දාගන්න දැන් පවතින කාලගුණ තත්ත්වය සහ අනිකුත් පන්ති කටයුතු තින්දලා මයික් ප්‍රමාණය සම්බන්ධ වීම අඩුයද කොහොම වුණත් මේකේ වීඩියෝ එක ඔයගලන් group එකට එනවා අනෙක් පැයට ඒක බලා ගන්න පුළුවන් right තාවදේට මම හිතන්නේ පන්ති කරන එක තේරුමක් නැහැ ළමයි අඩු වෙනින්දද ඉතුරු ටික කොටස අපි අඟහරුවාදට සාකච්ඡා කරමු okay good bye